සවස 4 විනාඩි 7යි. හෙදවතුනි ඔබ වෙළඳ සේවය සමග මෙතෙන් සිට පුරාපයක් ස්පෝර්ට්ස් ස්ටාර්. හෙදවතුනි දැන් ගිය සතියේ මම පොරොන්දුනා විදිහටම මේ සතියෙත් ඔන්න ඔබ ආදරය කරන ඒ වගේම ක්‍රීඩාවේ නිහලටම ගිය ක්‍රීඩා තරු දෙකක්ම කැඳවා ගත්තා. ඒක තරුවයි කැඳවා ගන්න පොරොන්දුනේ. කොහොමනත් තරු දෙකක් පායලා හොඳට මැදිරිය දිදුලන මොහොතක් කිව්වත් හරි. දැන් වැඩි වෙලා ගන්නේ නැතුව තරු දෙක ඔබට හඳුන්වා දෙන්නත් ඕනේ. ඒ වගේම මේ දිනවල ස්පෝර්ට්ස් ස්ටාර් තුලින් වැඩි ඉඩක් ලැබෙනවා පාපැදි ක්‍රීඩාවට. දැන් ඔබ දන්නවා මොන ශ්‍රේෂ්ඨය නියෝජනය කරන ක්‍රීඩකයෝද ඇවිල්ලා ඉන්නේ කියලා. දැන් ගුවන් හමුදා පාපැදි සවාරිය ළඟ ළඟ එනකොට ඒ සඳහා ක්‍රීඩකයන් හොඳින් ලකලෑස්ති වෙන බව අපි දන්නවා. අන්න එහෙම හොඳින් සූදානම් වුණු සහ ජයග්‍රහණයේ පෙර ලකුණු පහළ කරන ක්‍රීඩකයන් දෙදෙනෙක් කිව්වොත් නිවැරදිව අද මැදිරියට කැඳවාගෙන තිබෙන්නේ. ඒ නිසා මං හිතන්නේ ඔබටත් ඉතාමත් රසවත් හරවත් වැඩසටහනක් වෙයි මේ වැඩසටහන පුරා පැයක් රැඳීන්න. ඔන්න ඔබට ක්‍රීඩකයන් කවුද කියලා මතක් කරන්න කලින්ම දුරකථන අංක මතක් කරන්නම් අපගේ. ඔබට පුළුවන් ඔවුන්ට කතා බහ කරන්න 011-2-697-500 011-2-695-491. හිතවතුනි අද දවසේදී මං කැඳවා ගත්තා 2017 වසරේදී ගුවන් හමුදා පාපැදි සවාරිය ජයග්‍රහණය කළ ක්‍රීඩකයායි වගේම 2016 වසරේ සාක් කණ්ඩායම් කාලේ මැනීමේ තරගයේදී බ්‍රොන්ස් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ඒ වගේම 2019 කාලය මැනීමෙන් ඒ විදිහටම බ්‍රොන්ස් මෙඩල් එක දිනා ගන්නවා තනි ඉසව්වක් විදිහට ඒ ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම 2020 ගුවන් පාපැදි සවාරියේ දෙවන ස්ථානය සහ අවසන් අදිරේ ප්‍රථමයා අවිෂ්ක මෙඩොන්සා මැදිරියට ඇවිල්ලා ඉන්නවා ආයිබෝන් කියලා පිළිගන්නවා. ඒ අතරතුරම මෙවර අධිවේගී බයිසිකල් ධාවන තරඟේ ඔබ දුටුවා. ඒ වගේම මාධ්‍ය තුළින් හොඳ වැඩි ඉඩක් අඩක් ලබා දුන්නා එහි ප්‍රථමයා. ඒ වගේම පසුගියදා පැවති ක්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ තරඟාවලියේ ප්‍රථමයා 2020 වසරේ ගුවන් පාපැදි සවාරියේ පස්වන ස්ථානය දිනාගත් ක්‍රීඩකයා නිරාන් පසිඳු දෙදෙනාටම ආයිබෝන් කියලා පිළිගන්න. හොඳයි. දැන් ආවිෂ්කරංග ටිකක් දන්න කියන ක්‍රීඩකයෙක් නිරන්නම් අලුත් මූණක් ඒ වගේම අද දවසේදී හඳුනා ගන්න ක්‍රීඩකයෙක්. හොඳයි. දැන් දෙදෙනාගෙන් මහන තියෙන එක හා සමාන ප්‍රශ්න. ඒ වගේම දැන් දෙන්නම කිව්ව එනකොටම දැන් අපි මේ බය වෙලා ඉන්නේ මොනවා හයිද දන්නේ නැහැ කියලා. බය වෙන දෙයක් නෑ ක්‍රීඩාව ගැන අහන්නේ. ඔන්න මුලින්ම කිව්වා. හොඳයි ආවිෂ්ක, දැන් රාජකාරියත් එක්කම නෙමේ ක්‍රීඩාව කරන්නේ. දැන් රාජකාරිය ගැන කියන්නත් ඕනේ. මොකද දෙදෙනාම නියෝජනය කරන්නේ යුද හමුදාව. යුද හමුදා කණ්ඩායම නියෝජනය කරනවා. අපේ රට රකින්න විරුවන් දෙපළක් තමයි මැදිරියට ඇවිල්ලින්නේ. ඒ ගැනත් සඳහන් කරන්න ඕනේ. ආවිෂ්ක, ආවිෂ්ක කියන්නේ කවුද කියලා දන්නවා හැමෝම. නිරන් කියන්නේ කවුද කියලා දන්නවා. මුලින්ම කියන්න මේ පාපැදි ක්‍රීඩාවට එන්නේ මොන වයසින්ද, පාසල කොහෙන්ද, අපි ඒ ගැන මතක් කරමු. මම පාපැදි ක්‍රීඩාවට එන්නේ 2014 වසරේද. ඉතින් ඊට පස්සේ මගේ පාසල කුඩා ඉන්දියංගල සිරිසිරි මහවිද්‍යාලය. ඊට පස්සේ මම මේ උසස් පෙළ සඳහා කළුතර වේලාපුර මහවිද්‍යාලයට ගියා. ඉන් පසු තාත්තගේ අඩිපාරේ ගිහින් තමයි ඉතින් මම මේ සයිකල් ක්‍රීඩාවට ප්‍රවේශ වුණේ. ඒ වගේම අවිෂ්ක, වයස අවුරුදු කීයෙන්ද පළවෙනියෙන්ටම මේ ක්‍රීඩාවට යොමු වෙන්නේ, කී ශ්‍රේණියේද? මම අවුරුදු 16 ඉඳන් තමයි සයිකල් රේස් පදින්න ගත්තේ. හොඳයි. නිරන් කොයි කාලෙදි දෙන්නේ, වගේම පාසල මොකද්ද නිරන්? මම ඉගෙන ගත්තේ GB සේනානායක මහාවිද්‍යාලයේ. ඊට පස්සේ සොස්පල අදාළන පිරිවෙන්ට යමාක විල තියෙන පිරිවෙනයි ඉගෙනීම අදහන්න. ඊට පස්සේ මං 2015 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ආවා. ඊළඟට නැති තිබ්බා එතන යුද්ධ හමුදාවේ අන්තර් රෙජිමේන්තු තරගයේ ප්‍රථම ස්ථානය එහෙම අරගෙන තමයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තැනක් ඉදිරියට කරගෙන යාමට ආවේ. හොඳයි. දැන් දෙදෙනාම කොයි කාලෙද අඳුරගන්නේ යුද හමුදාවට ආවට පස්සේ මේ ක්‍රීඩාවෙන් අඳුරගන්නවද, නැත්නම් ඊට කලින් ඔබ දෙදෙනා අඳුනනවද අවිෂ්ක? මම මූ අඳුනගත්තේ 2017 වගේ. එතකොට මේ නිරන් එතකොට ආමිකට ගිය අලුත වගේ. එතකොට මම නාවික හමුදාව නියෝජනය කරේ. හොඳයි. ඒ කාලේ දෙන්න අතර තිබිච්ච තරඟේ කොහොමද? ඇත්තම කියනවා නම් අපි තරඟයකට සහභාගී වුණාට පස්සේ තරඟකරුවෝ විතරයි
සාමාන්‍ය විදිහට ඉන්නකොට අපි සාමාන්‍ය සහෝදරයෝ වගේ තමයි හැමදාම ඔපදී දෙනත් හරියට නවීන් රුචිරයි ජීවන් ජයසිංහයි වගේ ප්‍රශ්නයක් කිව්වොත් උත්තරයක් ගන්න බෑ වගේ. හොඳයි, දැන් නිරාන් මෙවර තරගයේ ජයග්‍රහණය කරන අධිවේගී තරගයේ ක්‍රීඩකයන් අතිවිශාල සංඛ්‍යාවක් මේ තරගයේ නියෝජනය කරන ඔබ හොඳ තරගයක් දීලා ලංකාවේ අංක එකේ ක්‍රීඩකයෝ මේ තරගය සඳහා දායක වුණා. මොකද අද දවසේදී ඔබව කැඳවා ගැනීමේදී ඒ සඳහා මට වැඩි අවධානයක් යොමු කරන්න හිතුනේ. මොකද පසුගිය තරගයේ ජයග්‍රහණය කරන්නේ ඔබ, මොන වගේ අත්දැකීමක් දේ තරගය? ඇත්තටම ක්‍රීඩකයෝ ඔක්කොම දස්ස ක්‍රීඩකයෝ හිටියේ, කාවත් අද සස්ත්‍ර කරන්න බෑ. ඔක්කොම ලංකාවේ ඉන්න හොඳ නම ගිය ක්‍රීඩකයෝ රාශියක් හිටියා. ඒ වගේම ඒ තරගයේ අපි මගේ ටීම් එකේ ගොඩක් සහයෝගය දුන්නා මට ටීම් එකේ රේස් එක ජයග්‍රහණය කිරීමට. මගේ ටීම් එකේ ගොඩක් ශක්තිය දුන්නා මට, ගොඩක් උදව් කරන එතන හිටියා ටීම් කැප්ටන් ටියා, කෝච් ටියා, අවිෂ්ක හිටියා. ඒ සියලුම දෙනා නිසා මම මගේ ටීම් එකේ ගොඩක් පැද්ද, 18 දවස් පැද්දා. ඔව්, 17 දෙනෙක් පැද්දා. ඒ නිසා තමයි මම අද තරගයේ එදා දින්නේ තරගයේ. නිරාන් එදා හිතුවද තරගයේ දිනයි කියලාද බලාගෙන ගියේ? මේ පෙර සූදානමක් තිබ්බද? හොඳට ලෑස්තිලා හිටියට දිනයි කියලා විශ්වාස කරගෙන නැද ගියේ? ඇත්තනම එදා අපි කණ්ඩායමක වශයෙන් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන සිටියේ තරගයේ කවුරු හරි ජයග්‍රහණය කරන්න. අපේ තැන්නේ සූර්ය, ඒ කියන්නේ ස්ප්‍රින්ටර්ස්ලා 3 දෙනෙක් සහභාගී වුණා. අපි මේන් ටාගට් එකේ තිබි ස්ප්‍රින්ටර්ස්ලා 3 දෙනාව ජයග්‍රහණය කරන්න. ඉතින් අපේ කණ්ඩායමේ සැලසුම අනුව අපි හරියටම තරගේ නිම කරා. හොඳයි, දැන් අවිෂ්ක නිරාන්ගෙන් අහපු ප්‍රශ්නටත් උත්තර දීපුනද? අවිෂ්කගෙන් අහනවා මේ ප්‍රශ්නේ. මොකද දැන් මේ ගුවන් හමුදා පාපැදි සවාරිය ළඟ ළඟ එනවා. මං හිතන්නේ යුද හමුදා කණ්ඩායම අනිවාර්යෙන්ම හොඳ සැලැස්මක් එක්ක ගුවන් සවාරියට සූදානම් වෙලා ඉන්නේ. ඒකේ නම් ආයි කතා දෙකක් නෑ. අවිෂ්ක, මොන වගේ සැලැස්මක්ද තියෙන්නේ තරගය අත ළඟ එනවා? තාම අපි තාම කණ්ඩායම පුහුණු වීම නිරන් නිසා තාම අපි කණ්ඩායම උපක්‍රම සාම ප්ලෑන් කියන්නේ මේව කළා නැහැ. ඒ කියන්නේ සියලුම ක්‍රීඩකින් හොඳ දක්ෂ ක්‍රීඩකින් සිටින්න බලමු. ඉතින් අපි හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා යුද හමුදා කණ්ඩායමේ. හොඳයි, පැහැදිලිව. මං හිතන්නේ ගුවන් සවාරිය කියන්නේ ගුවන් හමුදාවේ අභිමානය රැකගන්න ඒ ක්‍රීඩකයන් වෙහෙසන තරගයක් කිව්වොත් නිවැරදි, ඕන් තමයි සංවිධානය කරන්නේ. බලමු ප්‍රබල යුද හමුදා කණ්ඩායම මෙවර මොන වගේ තරගයක් දෙයිද කියලා. හොඳයි, හිතවතුනි ඔබට නැවතත් මතක් කරන්නම් අපගේ දුරකථන අංක. මේ ක්‍රීඩකයන් දෙදෙනාම සමග ඔබට කතා බහ කරන්න පුළුවන්. 0112697500, ඒ වගේම 0112695491. දැන් ඒ වගේම නිරාන්, අපි අවිෂ්කගෙන් දැනගත්ත කොහොමද ක්‍රීඩාවට එන්නේ, මොන කාලෙද, කවුරු නිසාද කැමැත්ත ඇති වුණේ? නිරාන්ට එකපාරටම කොහොමද මේ සයිකල් ක්‍රීඩාවට ආසාව ඇති වෙන්නේ? නැත්නම් කවුරු හරි මේ ක්‍රීඩාව කරපු නිසා දැකලා ආස හිතුණාද? ඇත්තම කිව්වොත් මම ওই ක්‍රීඩාවට එන්නේ මගේ සහය ගමේ ක්‍රීඩකෙක් හිටියේ, එයා තරඟ කරන්න කරා. ඊට පස්සේ එයාට ගමේ අවුදුස්සයක් තිබ්බේ. අවුදුස්සේදී එයාට තරඟයේ කරාගන්න දුන්නේ ආධුනික රේසයක් තිබ්බේ. ඊට පස්සේ මම එතකොට සයිකල් ක්‍රීඩාවට පාපැදී පැදලවත් නැහැ ක්‍රීඩාවට එද්දි. ඊට පස්සේ මම පාපැදී, ඊට පස්සේ රේසයක් තිබ්බාම මම රේසේ පැද්දා. ඊට පස්සේ මම බයිසිකලයක් පැදලා නැත්නම් කොහොමද රේසේ ජයග්‍රහණය කරා. එතෙන් පස්සේ තමයි ඊට පස්සේ ක්‍රීඩාවට නිතර වෙන්නේ. එතෙන් පස්සේ කොහොමද ක්‍රීඩාවෙන් ඉදිරියට ආවා. දැන් ඉතින් මේ වගේ තැනක ඉන්නවා. නිරාන්, ඒ තරඟ කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. පළවෙනි තරඟයේ දිනුම සහ පෙරදුමත් මතක ඇති. ඔව්, එහෙම කියනකොට ඔන්න අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා. කවුද මේ? ආයුබෝවන් ඔබට. ආයුබෝවන්, මේ වෙලාවේ මං ජයලාල් පුංචේවා කළුතර ඉඳන් මතුගම් ප්‍රදේශයේ ඉඳන් සමයි සම්බන්ධ වෙන්නේ. හොඳයි මහත්මයා, ඔන්න ක්‍රීඩකයන් දෙපළම ඉන්න ඔබට කතා කරන්න අවස්ථාව තියෙනවා. ඔව්, ඉතින් ඇත්තටම මම පාපැදියට ගොඩක් මෙහෙයක් කරන්, පාපැදියත් එක්ක ගොඩක් දේවල් කරා. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදා නියෝජනය කරන අපේ අවිෂ්ක මැඩොන්සා මල්ලිත්, ඒකම නිරාන් පසිඳු මල්ලිත් ගොඩක් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මට පොඩ්ඩක් අවිෂ්ක මල්ලිට තමයි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මගේ ගමේ මිතුරා, ඒත් එක්කම විරා මේ අපේ විරාන් මල්ලිත් මේ ගමුවේ ඉන්න. ඉතින් අපේ හොඳ මල්ලි කෙනෙක්, පාපැදියට ආදර කරන කෙනෙක් වශයෙන් මම ගොඩක්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන, මේ වෙළඳ සේවය ඔස්සේ මේ විදිහට ක්‍රීඩකයන් දිරිමත් කිරීමට කරන සේවයට. හොඳයි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඔන්න අවිෂ්ක ඉන්නවා කතා කරන්න, ඔන්න අවස්ථාව තියෙනවා.
පුංචියයි මල්ලි මට ආසයි දැනගන්න මේ තාත්තගෙන් අධිපාරේ ඇවිල්ලා අපේ ගම මතුගම කළුතර ප්‍රදේශය සම්බන්ධ වෙලා මේ විදියට තරඟයත් එක්ක ලොකු මෙහෙයක් කරන්න ඉදිරියට යන්න ඉන්න ක්‍රීඩකෙක් මල්ලි පොඩ්ඩක් 2017 තරඟයක් ඔයා මං හිතන්නේ පිටරටට ගිහිල්ලා තරඟයකට ඉදිරිපත් වුණා ඒ තරඟ ගැන පොඩි විස්තරයක් කියනවද මට පොඩ්ඩක් ආසයි ඒක දැනගන්න ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා සිකකේ ඒ කියන්නේ සාග් තරඟය ගැනද අහන්නේ දැක්කා එතකොට මම විදේශගත වෙලා තමයි හිටියේ ඉතින් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඒ තරඟයට ඉදිරිපත් වෙච්ච ක්‍රීඩකයෝ සහ ඒ තරඟයට සහභාගී වුණ ක්‍රමය මම හිතන්නේ මෙඩල් එකක් ගත්තා මට දැනෙන විදිහට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කොහොමද පොඩ්ඩක් ආසයි මම අහන්න ඔව් අයියෝ කියන්නේ 2016 සාග් තරඟය ගැන අපි මම එතකොට අවුරුදු 18ක් ලැබනකොටම තමයි මං සාක් තරඟයට සහභාගී වුනේ. ඉතින් මම තමයි එතන ඉඳපු ලාබාලතුම ක්‍රීඩකයා. ඒ ගිය ක්‍රීඩකයන්ගෙන් මායි ගැහණු අයගෙන් උදේෂිනි අපි දෙන්න තමයි මේ ගිය ලාබාලතුම ක්‍රීඩකයෝ දෙන්න. ඉතින් අපි දෙන්නටම ඒකෙන් මෙල් තිබ්බා. එයාටත් බ්‍රොන්ස් මෙල් එකක් හරි සිල්ලර් මෙල් එකක්. එයාට සිල්ලර් මෙල් එකක් තිබ්බා මට බ්‍රොන්ස් මෙල් එකක් තිබ්බා. මේ ලොකු අත්දැකීමක් උනා ඉතින් පළවෙනි ටුවර් එකම සාක් ක්‍රීඩා උලක් සඳහා සහභාගී වෙන්න ලැබුණ එක මට ගොඩාක් සතුටුයි ඉතින් අපි ආරම්භරයි අපේ ගම වෙනුවෙන් අපි පාපැදියට ආදර කරන කෙනෙක් වශයෙන් මේ සම්බන්ධ වීම ගැන ගොඩක් ස්තුතියි මල්ලි මට මේ ලබා දෙනවද අපේ අනිත් මල්ලි විරාන් මල්ලි මම හිතන්නේ මේ දක්ෂ ක්‍රීඩකයා අපේ නයා කියලා තමයි අපේ ආදරයට අපි කියන්නේ පොඩක් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ඔව් කියන්නේ ඉතින් මල්ලි කොහොමද මේ මේ දවස්වල මේ වැඩ කටයුතු කොහොමද ගුවන් සවාරියේ කොහොමද මල්ලි ගුවන් සවාරියට අපි තාම පුහුණුවෙන් කටයුතු කරන් යනවා අපි තාම ප්ලෑන් කරලා නැහැ රේසේ ජයග්‍රහණ කිරීමට කීඩකේ ඔක්කොම දස්ස කීඩකේ ඉන්නේ ලංකාවේ ඉන්නේ කාවත් අද චත්සවිදු ගන්න බෑ ඔක්කොම දස්ස කීඩකේ ඉන්නේ කොහොමද ඉදිරියට අපි ප්ලෑන් කරලා ඉල තරංගේ ජයග්‍රහණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා යුද හමුදාව මේ ගමුවේ ප්‍රදේශයේ තමයි දැන් අපේ පාපැදියට ආදරය කරන කෙනෙක් වශයෙන් දිනේෂ් චානකයියා මට මතක දෙනවා මේ ගම් ප්‍රදේශයේ දක්ෂ ක්‍රීඩකෙක් ඔය පැත්තෙන් බිහිවුණු ජූඩ් පියන්තයියා ඒකම ගොඩක් ක්‍රීඩකයෝ මල්ලි මේ දැන් ඉදිරියට මේ සාෆ් මෙඩල් එකක් හරි ඒ වගේ ගේන්න බලාපොරොත්තු වෙනවද ලංකාවට කොහොමද ස්පින් ක්‍රීඩකෙක් කැටියට තමයි මම නම් දරලා තියෙන්නේ මම අහලා තියෙන්නේ ඒත් එකම ලොකු තරඟයක් දෙනවා කුරුණෑගල අධිවේගී මාර්ගයේ තරඟයේදී ඒ ගැන පොඩි විස්තරයකුත් කරලා පොඩ්ඩක් කියන්න පුළුවන් ඔව් අය අපි මේ ගොඩක් ආසාවෙන් ඉන්නවා මේ ඒ වගේ තරඟයක් යන්න අධිවේගී තරඟයේ කොහොම හරි අපි ටීම් එක හිටියෙන්ද මම රේස් එක ජයග්‍රහණය කළා මට ට්‍රීම් එකේ ගොඩක් සහයෝගය දුන්නා රේස් එක ජයග්‍රහණය කිරීමට ගොඩක් අභියෝග තිබ්බා රේස් එක අතරදීද කොහොම හරි අන්තිමට ජයග්‍රහණය කළා මේ අවස්ථාව ලබා දීම ගැම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයට. ඉතින් අත්‍තරම මේ ක්‍රීඩකයෝ දිරිමත් කිරීම කාලයකට පසුව මම හිතන්නේ අවුරුදු ගානකට පසුව තමයි මේ විදියට ක්‍රීඩකයෙක් මැදිරියට ගෙනල්ලා මේ විදියට දෙයක් කරන්න මේ ක්‍රීඩකයෝ වෙනුවෙන් මේ අසරණ ක්‍රීඩකයෝ වෙනුවෙන් මේ පාපැති ක්‍රීඩාව බොහොම දුෂ්කර ලෙස තමයි මේ කරගෙන යන්නේ. ඉතින් මට මේ අවස්ථාව ලබා දීම ගැන බේවින්ම ගොඩක් පිං මේ ක්‍රීඩකයෝ දැනුවත් කිරීම ගැන මම පාපැතියට ආදරය කරන කෙනෙක් වශයෙන් ජයලාල් පුංචේවා මතුගම අපේ අවිෂ්ක මැඩොන්සගේ ගම්බද ඉතින් මම ගොඩක් මේ ක්‍රීඩකයන්ට ආදරය කැමති. ඉතින් ගොඩක් වේසක් දරනවා මේ පාපිත ක්‍රීඩාව නගා සිටවන්න ගොඩක් දේවල් එක්ක ගොඩක් දේවල් උදව් කරනවා. මම හිතන්නේ විටක මම යුනිෆෝම් ඕගොල්ලන්ට ඔය ජර්සිස් ස්පොන්සර් කරලා අරන් දුන්නා විටක. ඉතින් ගොඩක්ම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම ගැන මේ චතුරි මිස්ටර් මේ ගොඩක්ම ස්තුතියි බේවින්ම. Thank you very much. ඔබට බේවින්ම ස්තුතියි ජයලාල් පුංචේවා මහත්මිය ඔන්න අපි ලෝභ නැතුව අපේ කාල වේලාව ඔබට ලබා දුන්නේ මෙවැනි වටිනා ක්‍රීඩකයන් ඔබේ ඔය අදහස් තුළින් ඒ වගේම අගය කිරීම ඒ ක්‍රීඩකයන් ඉදිරිමත් කිරීම අපිටත් වැදගත් මේ පෑය තුළින් සිද්ධ වෙන්නේ ඒ දෙමයි ඉතින් බේවින්ම ස්තුතිවන්ත වෙනවා ජයලාල් පුංචේවා මහත්මයාට නැවත දවසක අපේ වැඩසටහනට කතා කරන්න කියලාත් ඉල්ලා හිටිනවා ඒ වගේම දැන් නිරාන් එක්ක කතා බහ කරමින් හිටියේ නිරාන්ගෙන් ප්‍රශ්නයක් අහන්නත් ඕනේ ඊට කලින් මං හිතන්නේ ඉක්මනින්ම කෙටි විරාමයක් අරගෙන මේ පැත්තට ආපහු එකතු වෙමු මේ ස්පෝර්ට්ස් ස්ටාර් මල් හීගෙන ඒ මල් සරා
සවස 4 විනාඩි 27යි. හෙටවිටින ඔබ ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහන සමග. දැන් අපි කතා බහ කරමින් ඉන්නේ අවිෂ්ක මැඩොන්සා සහ නිරාන් පසිඳු එක. දැන් නිරාන් මේ හැම ක්‍රීඩකයෙක්ටම තියෙනවා දැන් පාපෙදි ක්‍රීඩකයෝ ගත්තාම වේගය වැඩි කරන තැන්. තරඟයේදී අනිත් ක්‍රීඩකයාට වඩා කොහොමද ඉස්සරහට එන්නේ කියන තැන් එක එක ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට වෙනස්. දැන් එක ක්‍රීඩකයෙක් කඳු නගින්න කඳු බහින්න තැන්නේදී වේගය වැඩි කරන ක්‍රීඩකයෝ ඉන්නවා. නිරාන්ගේ ක්‍රමය මොකද්ද? මම ආසාවක් තියෙන්නේ, මගේ පුළුවන් දක්ෂතාවය තියෙන්නේ, මගේ ස්පින්ට් අන්තිම ජයග්‍රහණය කරන්න පුළුවන් තියෙන්නේ අන්තිම රේස් එකේ අවසානයේ අන්තිම මොහොත. ඒක තමයි මගේ තියෙන දක්ෂතාවය. මැඩොන්සා, ඔයාගේ මොකද්ද මේ වෙලාවට? ඇත්තම කියනවා නම් මං තුන් ඉරියව් ක්‍රීඩකෙක්. يعني සාමාන්‍යයෙන් කඳ නගින්න පුළුවන් ටයිම් ට්‍රයල් يعني තනිව මේ ක්‍රීඩා කිරීම හැකියාවක් තියෙනවා මට. ඒ වගේම ස්ප්‍රින්ට් හැකියාවක් තියෙනවා. ඉතින් මං මට තියෙන හැකියාවෙන් මං උපරිම ප්‍රයෝජන ගන්නවා තරගේ පුරා. හොඳයි, දැන් දෙන්නගෙම කුඩා කාලය ගැන කතා කරමින් හිටියේ. දැන් අපි දන්නවා ක්‍රීඩාවක් වුණාම දිනනවා පරදිනව. දැන් ඔය මුල් කාලේ තරඟ කරද්දි තරඟ පරදිනකොට එහෙම නිරන් මේ ක්‍රීඩාව අතාරින්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? ඇත්තම කියන්න ඕනේ දිනුවම් පැදුණු කියන දේ ස්වභාවික දෙයක්. ඒක සතුටින් බාර ගන්න ඕනේ. අපි හැමදාම අපිට ජයග්‍රහණය කරන්න බෑ, අපිට හැමදාම ජයග්‍රහණය කරන්නත් බෑ, හැමදාම දිනන්නත් බෑ. ඒක අපි ස්වභාවික සතුටින් බාර ගන්න ඕනේ. ඒක තමයි අපේ නිහතමානීකම කියන්නේ. නිහතමානීකම තිබ්බොත් හැමදාම ඉදිරියේ තියෙන තරඟ වලට අපි මූණ පාලා දිනන්න පුළුවන්. මැඩොන්සා, දැන් ওই තරඟ පරදිනකොට ඔය විදියටම හිතුණාද නැත්නම් අතහැරලා දාන්න ඕනි කියලා ඒ කාලේ හිතුණ නැද්ද? නෑ, ඇත්තටම තරඟ පරාජය කියන්නේ ක්‍රීඩකෙක් කියන්නේ ජය පරාජය දෙකම දරා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.
ඒ වගේම ඉතින් ගෙවල් වල ඉන්න දෙමාපියෝ අපිට උදව් කරන අයට ඉතින් දුකයි ඉතින් අපි තරඟ පරදින එකට ඒ වුණාට ඉතින් ක්‍රීඩකෙක් හැටියට ක්‍රීඩකෙක් වුණාම දැනගන්න ඕන ජයග්‍රහණය වගේම පරාජයත් විඳදරා ගන්න හොඳයි තව බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න ඒත් එක්කම දුරකතන මාර්ගයේ කෙනෙක් ඉන්නවා ආයුබෝවන් ඔබට ආයුබෝවන් ආයුබෝවන් අපිට නම සඳහන් කරන්න ඔබේ මම සාලිකා දිල්හානි කතා කරන්නේ හොඳයි දිල්හානි මහත්මිය කොහෙන්ද අපිට කතා කරන්නේ මාත් ඉදහමද පාපදි කණ්ඩායම සීඩිකාවක් කාන්තා ඔව් අපිට මතකයි හොඳයි ඔන්න මේ දැන් ඔන්න යුද හමුදා කණ්ඩායම නියෝජනය කරන තරු දෙකක් හද අපේ මැදිරේ ඉන්නවා අවිෂ්ක සමග නිරන් ඔන්න අවස්ථාව තියෙනවා කතා කරන්න හලෝ ඔව් කියන්න මල්ලි ඔදනට මේ ගුවන් සවාරියට සුබ පතනවා අනිවාර්යෙන්ම අපේ යුද හමුදාව තමයි දිනන්නේ ඒක අපේ ටීම් එකේම කට්ටිය ඔයගොල්ලෝ සුබ පතන්න කිව්වා ඒකටයි ගත්තේ අත්‍රම බොහොම ස්තුතියක් ඒ වගේම ඕගලන්ටත් සුභ පතනවා යුද හමුදා තරඟ මේ ගුවන් හමුදා පාපිත තරඟයේ ජයග්‍රහණය කිරීමට හරි තැන්කියු මලේ අනිවාර්යෙන්ම අපි තමයි ජයග්‍රහණය කරන්න ඕනේ හොඳයි ඔබට බොහොම ස්තුතියි අපේ පැත්තට කතා කළාට මම හිතන්නේ ක්‍රීඩකයන්ට ආදරය ලැබීම සහ ඔවුන් දිරිමත් කිරීම තරම් ඔවුන්ට තවත් සතුටක් නෑ මම හිතන්නේ අවිෂ්කටත් නිරන්තරත් ඒ අත්දැකීම ලැබෙනවා කියලා මම හිතනවා ඉතින් ඔබටත් පුළුවන් අපේ දුරකථන අංක වලට කතා කරන්න හොඳයි දැන් ඔබ දෙදෙනාම යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් අපි අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ මේ යුද හමුදාව තුලින් ඔබට මේ ක්‍රීඩාව ඉදිරියටම කරගෙන යන්න ලැබෙන ශක්තිය මොන වගේ මඟ පෙන්වීමක්ද මැඩොන්ස ලැබෙන්නේ ඔය ඇත්තම යුද හමුදාපතිතුමාට තමයි අපි ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕන මොකද යුද හමුදාපතිතුමා අපිව අපි වෙනුවෙන් ගොඩාක් මෙහෙවරක් කරනවා ඒ වගේම අපේ අපේ ලේකම්තුමා ඒ වගේම සභාපතිතුමා උපසභාපතිතුමා ඒ වගේම ලේකම්තුමා බාණ්ඩාගාරිකමතුමා ඒ වගේ සියලුම නිලධාරීන්ව ඒ වගේම යුද හමුදාව තුළ ඉන්න සිටින සියලුම නිලධාරීන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි හැම ක්‍රීඩකෙක්ම මේ තැනට ගන්න ඔවුන් තමයි ගොඩක් විශ්වාසෙන්නේ ඒ වගේම නිරන් දැන් ඔබටත් අත්දැකීම් ඇති මේ මේ පාපැදිය ගත්තාම ඒ දේවල් ලබා දීලා පෝෂණය ඒ වගේම ඔයගලන්ට අවශ්‍ය කරන පහසුකම් හැම දෙයක්ම යුද හමුදාවෙන් සිද්ධ වෙන්නේ එතකොට ඒ තියෙන වටිනකම ගැන නිරන්ට මොන වගේ අදහසක්ද තියෙන්නේ ඇත්තම මතක් කරන සිල්ලා අපේ යුද හමුදාපතිතුමාව සහින්ද සිල්ලා තුමාව එතුමා ඇත්තට අපිට ගොඩක් සහයෝගය දෙනවා මේ ක්‍රීඩාව කරන් යන්න ඇත්තම අපේ උඩවල ඉන්න කඳවුදල ඉන්න නිලධාරීන් ඇතුළු මගේ ක්‍රීඩා ටීම් එකේ ඉන්න කැප්ටන් කෝච් ඒ ඇතුළු සියලුම දෙනා ගොඩක් සහයෝගය දෙනවා අපේ දැන් මේ ගුවන් පාපේ සභාවදීට අපිට තලං කරන්න අපේ බඩුවලට අපිට හැමදේම අරන් දෙනවා යාලා ඒ නිසා තමයි අපි මේ ශක්තිය තියෙන නිසා තමයි යුද හමුදාවේ ශක්තිය තියෙන නිසා තමයි අපි මේ තරඟ ජයග්‍රහණය කරන්නේ ඉදිරියේ තියෙන තරඟත් අපි ජයග්‍රහණය කරන්න බලන යුද හමුදාව ගොඩක් ස්තුතිවන්ත වෙන ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමාට මම ගොඩක් විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා නිසා තමයි අද අපි මෙතන ඉන්නේ හොඳයි දැන් ඒ අත්දැකීම් ගැන කතා කරගෙන එන ගමන් දැන් අපි පාසල් කාලයේ අත්දැකීම් කතා කළා ඒ වගේම මැඩොන්ස මොන වගේ සැලැස්මක්ද දැන් තියෙන ඉදිරියේදී අපි ගත්තාම ගුවන් හමුදා පාපති සවාරිය තියෙනවා මේ අවුරුද්දේ තියෙන රේස් ටික දැන් ලෑස් වෙලා තියෙන්නේ ඒ වගේම මේ ඔබ මොන වගේ සූදානමකින්ද ඉන්නේ ඇත්තම කියනවා නම් අක්කේ දැන් අපි තාම තරඟ දැන් අවුරුද්දක් ගෙවිලා ඉවරයි දැන් ඊළඟ දැන් 2022 කට අපි මේ පටන් ගන්නවා ඉතින් අපි තාම කණ්ඩායම් කියන්නේ කණ්ඩායමම ඉදිරියට තියෙන තරඟවලට අපි පුහුණු වීම කරගෙන යනවා ඉතින් ඉදිරියේ තරඟ ජයග්‍රහණය කරන්න නිරන් ඒ වගේම අපි දැකලා තියෙනවා මේ පාපැදි ක්‍රීඩකයන් ලොකු වෙහෙස මහන්සියක් තරන උදේ පාන්දර නැගිටලා ගිහිල්ලා මේ ට්‍රේනින් වලට යන්නේ හරි දුෂ්කරයි මේ එක් තරඟයක් දිනන්න ලොකු වෙහෙස මහන්සියක් සමහර ක්‍රීඩකයන් අතරමඟදී මේ ක්‍රීඩාව නතර කරනවා ඔබ මොන වගේ අදිෂ්ඨානයකින්ද මේ තරම් මේ දුරට ආවේ මොකද අතෑරලා දාන්නත් හිතන වෙලාවල් තියෙනවා හැබැයි යුද හමුදාව කියන්නේ මේ ඒ සෙවණ යටතේ හැදෙන ක්‍රීඩකයන් දෙපළක්
ඔබ දෙදෙනා නිසා එතරම් මේක අපහසුයක් නොවෙන්නේ නැති. හැබැයි ඒ වගේ කටුක අත්දැකීම් ඇති නේද උදේ පාන්දර වැහි දවස් එක්ක පොඩක් ඒ ගැන කියමු. ඔව් ඇත්තට එහෙම කියන්නේ අපි ආසාවෙන් කරන කීඩාවක් මේක. අපි ඒ ආසාව තියෙන නිසා තමයි අද මෙහෙම ඉන්නේ. කොච්චර කටුක බාධක කොච්චර ගොඩක් අභියෝග ආවත් ඒවා සැලෙන්නේ නැසු ඉස්සරහට යන්න ආසයි මේ කීඩාව කරන්න. නැත්නම් අපි මේ වගේ කීඩාවක් අපි තෝරගෙන මේ කීඩාව ගොඩක් කීඩ කියන්නේ නෙමෙයි හැම මිනිහෙක්ටම ගොඩක් ඉදිරියට කරන් යන්න හොඳයි. හොඳයි. දැන් අවිෂ්ක මේ තරඟ සංවිධානය කිරීමේදී අපි දන්නවා ප්‍රධාන පෙළේ තරඟ කිහිපයක්ම ප්‍රසිද්ධ තරඟ කිහිපයක්ම මේ කැලෙන්ඩරයට එකතු වෙනවා. ක්‍රීඩකයෙක් විදිහට ඔබ හිතනවද මේ තියෙන තරඟ ප්‍රමාණය ඔබේ දක්ෂතා වැඩි දියුණු කරගන්න ඔබට මේ තරඟ ප්‍රමාණවත් කියලා? නැත්නම් තව තරඟ තිබුණොත් හොඳයි කියලාද හිතෙන්නේ? ඇත්තම කියනවා නම් තරඟ තව වැඩි කියන්නේ තරඟ තව සංවිධානය කරනවා නම් ඇත්තම ගොඩක් හොඳයි. මොකද ක්‍රීඩකෙක් එක කියන්නේ දැන් ගුවන් හමුදා පාබෙද සවාරිය වගේ තරඟ දවස් 3ක වගේ තරඟයක් පවත්වන්නේ ගුවන් හමුදා පාබෙද සවාරියයි SLD ස්පීඩ් අප් පාබෙද සවාරිය විතරයි. ඉතින් මම සමඟ සංවිධානය කරන අයගෙන් ඉල්ලනවා තරඟයක් දවස් 5ක දවස් 3ක ඒ වගේ දවස් 2ක වගේ තරඟ තියෙනවා නම් ඇත්තරම මීට වඩා හොඳ තරඟ කියන්නේ ක්‍රීඩකයෝ මීට වඩා උද්‍යෝගයකින් හොඳ තරඟ කරයි කියලා මම හිතනවා. නිරන් ඒ ගැන මොකද කියන්න තියෙන්නේ? තව තරඟ තිබුණොත් හොඳයිද? මේ තියෙන තරඟ ප්‍රමාණවත්ද? තව තරඟ තිබුණොත් හොඳයි ගොඩක්. එතකොට ලංකාවේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ ඉස්සරහට එනවා. නැත්තම් ওই කීප දෙනෙක් ලස්සන දක්ෂයෝ ඉන්නේ. එතකොට හැමදාම පාපේසෙත්තේ හැමදාම රේස් තියන්න ගත්තාම අද දිනේ කන නෙමෙයි හෙට දිනන්නේ. ඒ වගේ තිබ්බම ගොඩක් අපේ මේ ලංකාවේ තියෙන ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න යන්න පුළුවන්. හොඳයි. ඒත් එක්කම දැන් ඔබ දෙදෙනා ගත්තම පාපැදි ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි දැන් තවත් ක්‍රීඩාවලට කැමති ඇතිනි. අපි බලමු දැන් මේ පාපැදි ක්‍රීඩාවෙන් එළියට ඇවිල්ලා අවිෂ්කයි නිරාණුයි මොනවට කැමති කියලා. දැන් අවිෂ්ක වෙලාවක් විවේකයක් තියෙන වෙලාවට මොන වගේ දේවල්ද කරන්නේ? ගීත අහනවද? එහෙම නැත්නම් මේ පාපැදියත් එක්කම විතරද ඉන්නේ? ඇත්තම කියනවා දැන් අපි කැම්ප් එකේ ඉන්නකොට නම් අපි කඳුර සින්න වෙනකොට සින්දු අහනවා. සින්දු අහලා ඉතින් අපි විනෝදයට ඉතින් අපි කට්ටියම එකට ඉන්න වෙලාවට ඉතින් හවසට සෙල්ලම් කරනවා. ඒ වගේ ඉතින් විනෝදින් ඉන්නද? නිරන් මොනවද කරන්නේ? ඇත්තට අපි ඔක්කොම මේ ක්‍රීඩාව කරනවා නම් විනෝද තියෙන්න ඕනේ. විනෝද තියෙන මනස තිලස් තියෙන්න ඕනේ. අපි ඒ වගේම කැම්ප් එක ඇතුළෙදී කට්ටියත් එක්ක විනෝදෙන් ක්‍රීඩා කරන විකට් සෙල්ලම් කරනවා. තියෙන අපි කට්ටියත් එක්ක සුහදව සතුටින් ඉන්නවා අපි. දැන් විනෝදේ කිව්වහම මතක් වුණේ අපි නම් බයිසිකල් රේස් එකක් යනවා කියන්නේ මැඩොන්සා මේ පොඩි කාලේ අපි හිතන්නේ කොහොම හරි වතුර බාල්දියක් අරගෙන ඉල්ල ක්‍රීඩකයන්ට ගහන්න ඕනේ කියලා. ඒක තමයි අපි දැකපු අපිට තිබුණු සතුට. මේ ක්‍රීඩකයන් යනකොට කෑ ගහනවා වතුර ගහන ওই දේවල් වලටනේ අපි පුංචි කාලේ ආස. හැබැයි අපි ක්‍රීඩාවක් ගැන දැනගනිද්දි තමයි අපි එකෙන් දේවල් මේ වෙනස් කරන්න ඕනේ කියලා හිතන්නේ. දැන් ඒ දේවල් හැම කතා කරද්දි මේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය කොහොමද දැනෙන්නේ? ප්‍රේක්ෂක මොන වගේ ප්‍රේක්ෂකයන් පිරිසක්ද ඔබ දෙදෙනාට ඉන්නේ මැඩොන්සා? ඇත්තම කියනවා නම් කියන්නේ එහෙම කියනකොට දැන් මතක් වෙන්නේ මම පදින කියන්නේ මම මේ පාපැදි ක්‍රීඩාවට ආපු කාලින්දම්ම මට උදව් කරා මගේ තාත්තගේ යාළුවෝ කියන්නේ දේශාන් කියලා කෙනෙක් ඉඳියා ඉන්නවා. තව ඉන්නවා ගොඩක් අය ඉන්නවා. කියන්නේ දැන් මට මගේ දැන් බයිසිකලේ කැඩිලා තියෙන මේ අවස්ථාවේදී මට බයිසිකලක් අරන් දෙන්න ඒගොල්ලන් ගොඩාක් වැඩි පිළිවෙලක් සකස් කරමින් යනවා. මට බයිසිකලක් අරන් දෙන්න පුංචි ඒවා අයියා ඒගොල්ලන් කතා වෙලා මට බයිසිකලක් අරන් දෙන්න තමයි මේ දවස්වල ඒගොල්ලන් ගොඩක් ප්ලෑන් කරනවා. මේ මොකද අපේ පදින බයිසිකල් එකක් ගොඩක් ගණන් නිසා එයාලා ගොඩක් අයගෙන් කියන්නේ ගොඩක් අය මේ වෙලාව තමයි ඉතින් මට බයිසිකලක් අරන් දෙන්න ගොඩක් කැපවීමක් කරනවා ඒගොල්ලන්. හොඳයි. මම හිතන්නේ මේ ඉස්සර තමයි දුප්පතාගේ හිතවතා කියලා බයිසිකලේ කිව්වේ. දැන් එහෙම නැහැ. ලක්ෂ 6 7ක් 8ක් 10ක් 15ක් එහෙම කියන්නත් බෑ. මොකද මේ තියෙන අමතර කොටස් මේ තියෙන වියදම් එක ලොකු මුදලක් මේ බයිසිකලයක් කියන්නේ. දැන් නිරන් ඔබට ඒ ගැන මතක් කරද්දි මේ මොන වගේ පිරිසක් දෙන්නේ උදව්වට ඔබේ ප්‍රේක්ෂකයෝ? තෝෂෙන් මේ කියන්නේ මගේ දෙමව්පිය දෙන්න මට ගොඩක් උදව් කරනවා. ඒ දෙමව්පිය දෙන්න නිසා තමයි මම මේ වගේ තැනක ඉන්නේ. මට අපේ ගමේ ඉන්න කට්ටියත් උදව් කරනවා. ඒ කට්ටියත් මට ගොඩක් සහයෝගය දෙන. රේස් එකක් තිබ්බොත් කොහෙද තියෙන්නේ ඒ
කට්ටිය අනිවාර්යෙන් රේස් එක ගාවට එනවා බලන්න මම කිව්වේ නැතුණත් ඒ හැමෝම මම ආසාවෙන් පදින මම පදිනවා නම් කොහෙ හිටියත් ඒ මිනිස්සු ඇවිල්ලා බාම බලනවා දැන්ටත් කෝල් එක දෙනවා කොහෙද ඉන්නේ කියලා ඒ වගේ කොට්ටාසයක් ඉන්නවා ඒ විදිහට තමයි ආදරේ ලැබෙන්නේ නේද දැන් අපි මේ අවිෂ්ක හොඳ තැනකට එනවා බයිසිකල් එක හැදෙනවා දැන් මේ කොමාරි ලෑස්ති වෙන බයික් එකක් ගන්න කියලා. දැන් මේ අමතර කොටස් මේ දේවල් වල මිල වැඩි. ඒ වගේම මේ බයිසිකල් වලට සඳහා යන වේදම් වැඩි. ඇත්තටම මේ පාපැදි ක්‍රීඩාව දැන් ඔබ දෙදෙන යුද හමුදාව නියෝජනය කරන්නේ. සාමාන්‍යයෙන් අලුතෙන් ක්‍රීඩාව පටන් ගන්න කෙනෙක්ට ඇත්තටම මේ ක්‍රීඩාව කරන්න බැරිද? ලොකු මුදලක් අවශ්‍යයිද මේ ක්‍රීඩාව කරන්න? එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි මුලින්ම පාපැදි ක්‍රීඩාවට නියලුනේ ස්ටෑන්ඩඩ් පාපදින් ස්ටෑන්ඩඩ් පාපදියක් සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක් ඕනම ක්‍රීඩකෙක් ගාව තියෙනවා. ඒ කියන්නේ ක්‍රීඩාවට නියලන ඕනම ක්‍රීඩකෙක් ගාව තියෙනවා. ඉතින් මේ අපි පදින සබත්තු අපි පදින බයිසිකල් අපි පළඳින හෙල්මට් අපි අඳින කරන දේවල් හැමෝටම නෑ. ඒක ඒක සෝ කියන්නේ ඒ ක්‍රීඩාව වෙනුවෙන් ලැබෙන දේවල් එක කියන්නේ ක්‍රීඩකෙක් හැටියට දක්ෂතාවයක් මත තමයි හැමදේම ලැබෙන්නේ. ඉතින් මං කියන්නේ ඉතින් අර අලුතෙන් එන ක්‍රීඩකයොන්ට අපි වගේම කැප වෙලා මේ ක්‍රීඩාවට ලොකු කැපවීමක් කරන්න ඕන මේ තැනට එන්න. ඉතින් ඒ තැනට ආවට පස්සේ සමහරක් විට මිනිස්සුන් උදව් කියන්නේ මිනිස්සු උදව් කරනවා. සමහරක් අය කැමති නැති වෙනත් දිඩ තියෙනවා. ඒ වුණාට මේ ක්‍රීඩාවට ගොඩක් අය උදව් කරනවා, කැමති උදව් කරන්න. හොඳයි, තව ගොඩක් දේවල් තියෙනවා කතා බහ කරන්න. ඊට කලින් ඔබ දෙදෙනාම තෝරාගත්ත එක ගීතයක් අපි බලමු. මේ අවිෂ්ක සහ නිරාන් ප්‍රිය කරන ගීතයක්. අපි ඉක්මනින්ම කෙටි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙමු. मधु मललिस मधु मगे प्रियाद मेहरा भी अवित खाई उबसी कर कर उबत लियन एक मट एती एक सतुटाई අප මන සිතුවිලි බිහිවි පෙරති එකිනෙක පටලෙන්නේ කොහොම පටන්ගෙන මොනවල යන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති සැමදේ पर वीर जिनिए जावगे अदत उपस तवम मम आदरे उपस तवम मम आदरे मधुमलल समुदु मगे प्रियाद मिहरा भी अवित काई उपसी कर कर उपस लिय नैक मट एतेक ससुताई हित गुलु विन्नवा अतवे उलन्नवा हदवत जैसनवा ලිපියෙහි කොලයට මුහුණ යොමන විට නිදි දෙක පිය වෙනවා කිටියෙන් පවසමි මගේ ආදරී කීමට ඇති සැමදේ පර විර දිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ ඔබට තවම මම ආදරේ
සවස 4:48 හිතවතුනි ඔබ වෙළඳ සේවයේ සමග නැවතත් අපේ සුපුරුදු වැඩසටහන සමග එක්වන්නේ ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහන. හිතවතුනි ඔබටත් පුළුවන් විදේශයක ඉන්නවා නම් මේ වගේම ලංකාවේ ඉන්නවා නම් රේඩියෝ කින් විතරක් නෙමේ SLBC ඇප් එක හරහා මේ වැඩසටහන විතරක් නෙමේ සියලුම වැඩසටහන් වලට සවන් දීමේ හැකියාව ඉතාම හොඳින් අපිව ශ්‍රවණය කිරීමේ හැකියාව ඔන්න ඔබට ලැබී තිනවා. ඒ වගේම හිතවතින ඔබට මතක් කරන්නට ඕනේ ඔබ කැමති ක්‍රීඩකයන් ඒ වගේම ඔබ කැමති ක්‍රීඩාවක් පිළිබඳව ස්පෝර්ට්ස් ස්ටාර්තුලින් කතාබහ කරන්න කැමති නම් ඒ තරු මැදිරියට ගෙන එන්න ආසනයින ඔබට කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් අපේ දුරකථන අංකය හරහා දැනුවත් කරන්න. එතකොට අපි ඒ සඳහා ඉඩ හසර ලබා දෙන්න සූදානම්. හොඳයි, එහෙම කියනකොටම ඔන්න කෙනෙක් ඉන්නවා දුරකථන මාර්ගයේ. ආයිබෝවන්. අපි මේ ඉතාලියේ ඉඳන් කතා කරන්නේ. ගොඩක් ස්තුතියි පරමෝ මේ ක්‍රීඩක දෙන්නෙක් පාපල කිව දෙන්නෙක් ඔබ දෙන්න පියමු කිරීම සම්බන්ධව හොඳ ක්‍රීඩක දෙන්නෙක්. ඒවම අපි ආසයි. මොකද ඔය මෙහෙමට ඔතන ගොඩක් අපි කරන ජයලල් මහත්තයාට මම මේ අවස්ථාවේ ස්තුති කරනවා. මොකද එයා අපිට ලයිව් පෙන්වනවා ඉතාලිය කියන්නේ දුෂ්කර ඈතකට ඇවිල්ලා ඉතින් මේ වගේ අවස්ථාව නලබනකොට අපි විවේක ඉරිදා දිනයක පවා ඒගොල්ලො ගොඩක් මහන්සි වෙලා ජයලල් කියන එයාත් මතක් කිරීමක් කරන්නේ එයා කරන සේවය වෙනුවෙන්. එයා ලොකු සේවයක් ඔය පාතලි ක්‍රීඩාවටත් ක්‍රිකට් ක්‍රීඩාවට සේවය සේවය කරනවා. එයා වගේ කරන අතරතුර මේවන ක්‍රීඩාව සම්බන්ධව ඔබතුමාලා ඉන්නවා විජේ සුමනසේකර එහෙම සුමන වීර ගොඩක් විදේශ ගිහිල්ලා ඉන්න දිනේ චාරකල සමල් පාලිතලා ඒ වගේ ඉන්න පුහුණු පරවයින් ගත්ත ජනක සුමිත් කුමාරලා දැන් නැගියන ක්‍රීඩකයන් චමෝත් සිල්වා ප්‍රබෝත් මදුසංක ඒ වගේ ගෙන්නලා මේ ක්‍රීඩා විද්‍යාව ගැන කියන්න මම ගොඩක් ස්තුති කරනවා. අරට අපි තාසයි දැන් අපි ජලල් සොදුරු මිනිසා ඒ ජලල් මහතා අද ඔබ දාලා ෆේස්බුක් මාර්ගයෙන් අපි දැනගත්තා. ඉතත් මේ කතා කරන්නේ මගින් නම් මගේ යාළුව යව ඉතාලිය අපි මේක බලමු නේද මොනවද කරෙන්නේ කියලා. හොඳයි හොඳ වැඩසටහන. මම කතා කරන වේගය වැඩිද දන්නේ නැහැ. ඉතින් ඔබතුමාට අපි ගෞරව කරන බොහොම ස්තුතියි මේ අවස්ථාවට ලබා දුන්නාට. හොඳයි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. ඉතාලියේ ඉඳන් කතා බහ කරන්නේ මේ මැඩොන්සා කියපු විදිහනම් සුලෝචන අප්පුහාමි. මං හිතන්නේ ඔබත් එක්ක ක්‍රීඩා කරපු කෙනෙක්ගේ තාත්තා කෙනෙක් නේද? සුලෝචන අප්පුහාමිගේ පියා, ඒ කියන්නේ නමින් නම් ලංකාවේ නම් හඳුන්වන්නේ චකිණි කියලා. ඇත්තම කියනවනම් මමත් අංකල්ගේ නම දන්නේ හරියටම. සුලෝචන අප්පුහාමිගේ පියා තමයි. මං හිතන්නේ ක්‍රීඩකයෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතාලියේ ඉඳන් බෙහෙවින්ම ස්තුතියි මේ අපේ වැඩසටහනට මේ විදිහට සම්බන්ධ වෙලා. මං හිතන්නේ ජලල් පුංචිවා මහත්මයා තමයි මේ විකාශයට සඳහා දායකත්වය දෙන්නේ. ඉතින් ඒ වගේ දුර රටක ඉඳගෙනත් අපේ වැඩසටහන අහනවා කියන එකට අපිට ලොකු සතුටක් ඒ ගැන දැනගන්න ලැබුණාම. ඉතින් ඒත් එක්කම තව කෙනෙක් දුරකථන මාර්ගයේ ඉන්නවා. අපි ආයිබෝන් කියලා ඔබව පිළිගන්නවා. ආයිබෝන්, ආයිබෝන්. හොඳයි, අපිට ඔබගේ නම සඳහන් කරන්න. හොඳයි තිලක් මහත්මයා, ඔන්න ක්‍රීඩකයන් දෙපළම ඉන්න ඔබට කතා කරන්න අවස්ථාව. මම පොඩ්ඩක් දෙන්න කතා කරන්න. හලෝ. ඔව් කියන මහත්මයා. මමත් ඉස්සර ස්ටෑන්ඩඩ් රේස් පැද්දා. මම පළවෙනි රේස් එක දිනුවේ 1968 මේ පළවෙනි රේස් එක. ඊට පස්සේ මම රොට්ටු කරගත් පැද්දා. මන් රේස් ගොඩක් දුවල තියෙන පැන දෙල් දෙල්ලක් තියෙනවා පැදලක් තියෙනවා. දැන් ඇති වයිසයිනේ. ඉතින් මේ මම ඔබ දෙන්නාට සුභපතනවා. මින් ඉදිරියට කරන්න හැම තරගයම ජයග්‍රහණ කරන්න කියලා මං දෙවිපිහිට පතනවා. බොහොම ස්තුතියි ඔබතුමාටත් බුදුසරණයි දෙවිපිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. නෝ ඉතින් මේ වගේ අපිට මාධ්‍යයට කතා කරලා බොහොම ගොඩක් ස්තුතියි ඔබතුමාට.
ඔව් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ කතා බහ කරලා ඔබේ අත්දැකීම් බෙදා හදාගෙන මේ වගේම මේ තරුණ ක්‍රීඩකයන් දිරිගැන්වීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම දිගටම වෙළඳ සේවය සමග රැඳී ඉන්න කියලාත් ඔබට ආරාධනා කරනවා හොඳයි නිරන් දැන් අපි විරාමයට කලින් කතා බහ කරමින් හිටියා ඔබ දෙපළත් එක්ක මේත් එක්කම මම ඔබෙන් දැනගන්න කැමතියි දැන් අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව වෙන්න පුළුවන් ලංකාවේ ජාතික ක්‍රීඩාව මේ සඳහා අනිකුත් ක්‍රීඩාවන් සඳහා වැඩි ඉඩක් මාධ්‍යෙන් ලබා දෙනවා. පාපැදි ක්‍රීඩකයන්ට ඒ ලබා දෙන ඉඩම ලැබෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. දැන් මාධ්‍ය තුලින් මේ ක්‍රීඩකයන් දිරිගැන්වීම තව තවත් කරනවා නම් කොයිතරම් හොඳයිද? ඔබ ක්‍රීඩකෙක් විදිහට මොකක්ද ඉගෙන හිතන්නේ? ඔව් ඇත්තටම කියනවා මම ක්‍රීඩකෙක් විදිහට කියන්න කැමති මේ වගේ ගොඩක් අපේ මේ ඉන්න ලංකාවේ ඉන්න ගොඩක් දුප්පත් ක්‍රීඩකයෝ ඉන්නේ. දුප්පත් ක්‍රීඩකයෝ ඉන්නේ අද කාලේ පාපැදියට ටයර් එකක්වත් ගන්න නැති ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ ක්‍රීඩකයන්ට ගොඩක් සහයෝගය දෙනවා නම් මේ මාධ්‍ය තුලින් මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ ක්‍රීඩකයන්ට ගොඩක් ශක්තිමත් වෙනවා නම් ගොඩක් හොඳයි. මේ ක්‍රීඩාව කතන් යෑමට පාපය ශ්‍රේෂ්ඨය කියන්නේ ගොඩක් පල්ලෙහැට බහැලා තියෙන්නේ. මේ පාපය ශ්‍රේෂ්ඨය ගොඩක් ඉහළට නැංගීමට ගොඩක් මාධ්‍යෙන් උදව් කැපකිරීම උදව් කරනවා නම් ගොඩක් මේ පාපය ශ්‍රේෂ්ඨය ගොඩක් ඉස්සරහට ගිනිච්චයි. මේ අපේ ලංකාවේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. මේ දක්ෂ ක්‍රීඩකයෝ ජාත්‍යන්තර මට්ටමට ගිනියන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. ඒ වගේ ගිනීමට මාධ්‍ය තුලින් මේ වගේ කරනවා නම් ගොඩක් ඇත්තට මේ මාධ්‍යට අපි මේ වගේ ගෙනල්ලා ගොඩ මේ ගැම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන්නේ ගොඩක් ඇත්තම ස්තුතිවන්ත වෙනවා මේ වෙළඳ සේවයට මේ වගේ කරන ඇත්තට මේ ක්‍රීඩකයෝ අපි වගේ මේ ඉන්න ක්‍රීඩකයන්ගේ මේ වගේ ගෙනල්ලා ඉදිරියටත් මේ වගේ ක්‍රීඩකයන්ගේ ඉස්සරහට යන්න ගේන්න කියලා මෙතෙන්ට මම ගොඩක් කාරුණික ඉල්ලගෙන සිටිනවා මැඩොන්සා මොකද හිතන්නේ මේ මේ මාධ්‍ය තුලින් තව දිරිගැන්වීමක් ක්‍රීඩකයන්ට ලැබෙනවා නම් ඔව් මේ මාධ්‍ය තුලින් ඇත්තටම මේ සයිකල් ක්‍රීඩාව ඉස්සර තිබුණාට ඉස්සර තිබිලා තිනවා මේ මගේ පියා මට සඳහන් කරලා තියෙන විදිහට ඒ කාලේ තරංගයක් යන විට තරංගය පවා මේ රේඩියෝ එකෙන් ලයිව් කියනවා දැන් එහෙම තත්වයක් නැහැ. ඉතින් මේ ඒ තත්ත්වය දැන් නැති වෙලා තියෙන්නේ. දැන් ගුවන් හමුදා පාපෙද සවාරිය, SLBC පාපෙද සවාරිය වගේ තරඟ දෙක ඒ තරඟ දෙක විතරයි මේ රූපවාහිනිය චැනල් කියන්නේ රූපවාහිනියෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉතින් ඉල්ලා සිටිනවා මෙවැනි මේ වගේ මේ අවස්ථාවන් ක්‍රීඩකයන්ට ලබා දෙන්න කියලා. හොඳයි. ඒ වගේම තමයි දැන් ඔබ අපිමානවත් යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් දෙපළ මොකද කියන්න තියෙන්නේ යුද හමුදාවට එන්න කියලා තව තරුණ පිරිසට මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? ක්‍රීඩාව තුලින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවය වෙනුවෙන් එන්න පුළුවන්. යුද හමුදාව කියන්නේ මොන වගේ තැනක්ද? අපි අනිවාර්යෙන් මේ ගැන සිහිපත් කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම කියන්න ඕනේ ශ්‍රී ලංකා යුද හමුදා මට මම මේ ක්‍රීඩාවට එද්දී මට පදින්න තිබ්බ ස්ටෑන්ඩර්ඩේ පමණයි තිබ්බේ පදින්න. ඊට පස්සේ මම ශ්‍රී ලංකා යුද හමුදාවට ඇවිල්ලා තමයි 2005 ඇවිල්ලා තමයි මේ පාපැසෙස්ටි රේසින් බයිසිකලයක් ගත්තේ. නැත්නම් මම තාමත් ස්ටෑන්ඩර්ඩේ පැදලා මේ වගේ තනගීට මේ ඉන්නේ. යුද හමුදාවට ඇවිල්ලා මේ වගේ ඇත්ත යුද හමුදාවේ ආවොත් බැඳ මං ඉල්ලා සිටින්නේ ක්‍රීඩකයන්ට යුද හමුදාවට එන්න කියලා. යුද හමුදාවට ඇවිල්ලා ගොඩක් සහයෝගය තියෙනවා. ඇත්තම ගොඩක් ශ්‍රී ලංකා යුද හමුදාව ගොඩක් සම්පත් තියනවා ගන්න. අපිට ගොඩක් සම්පත් හම් වෙන. ඒ වගේම මේ වගේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉන්න හැම ක්‍රීඩකෙකින්ම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. එයාලටත් ගොඩක් යුද හමුදාවෙන් කැපකිරීම කරනවා. මේ ඉන්න එළියේ ඉන්න ක්‍රීඩකයන්ටත් කියන්නේ යුද හමුදාවට ඇවිල්ලා මටත් මේ වගේ ශක්තිය දෙන යුද හමුදාවෙන් කියලා මං ඉල්ලයි. හොඳයි. මැඩම් සමුකද ඒ ගැන කියන්න තියෙන. මේ ඇත්තම කියනවා නම් අර එළියේ තරඟ කරන සමහරක් දුප්පත් ක්‍රීඩකයෝ ඉන්නවා. මන්නම් කියන්නේ ඒගොල්ලන්ට මේ යුද හමුදාවට එන්න. මොකද මේ එළියේ ඉඳන් කාලේ නාස්ති කරනට වඩා මේ වගේ තැනකට ඇවිල්ලා මෙතනින් දෙයක් ගන්න පුළුවන්කම තියද්දී බොරුවට කාලේ නාස්ති කරන්න ඕනේ නැතුව මෙතනට ඇවිල්ලා යුද හමුදාවෙන් යුද හමුදාපතිතුමා සියලුම ක්‍රීඩකයින්ට හැමදේම ලබා දෙනවා. ඒ නිසා මම නම් කියන්නේ සියලුම කියන්නේ මේ සයිකල් ක්‍රීඩාවටද හැම ක්‍රීඩාවකටම නියැලෙන ක්‍රීඩකයින්ට මේ ක්‍රීඩාව කරන්න යුද හමුදාවට පැමිණෙන්න කියලා.
මං හිතන්නේ යුද හමුදාව කියන්නේ සියලුම ක්‍රීඩා උත්සව වලින් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්න පුළුවන් ක්‍රීඩකයන් අති විශාල සංඛ්‍යාවක් දායාද කරපු තැනක්. ඉතින් ඒ ගැන අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි මැඩන් සෝබින් දැනගන්න කැමති ඉදිරියේ සැලැස්ම මොන වගේද කියලා. අපි ඊට කලින් ඉක්මනින්ම කෙටි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙමු. රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා යෝග බල වෙර ඉරිය ලැබගෙන මව්බිමට මගේ වාසනා විපුල ඉරියෙන් දිදුල ඉරියෙන් දිනේවා රට මාතෘභූමිය අගී ස්වර්ගයටත් වඩා චිරංජීවතු චිරංජීවතු ආයුරක්කන්තුලා වඩා හිතවතනි ඔබ වෙළඳ සේවය සමග අද දවසේදී ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහනේ අපේ කාල වේලාවත් නික්ම වෙලා තිබෙනවා. නමුත් අපි මිනිත්තු කිහිපයක් ලබා ගන්නවා ඒ සඳහා. දැන් ඔබට ඒ වගේම අපි මතක් කරන්න කැමති එළබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරය ඉදිරියේදී තරඟ වැදීමට නියමිතයි ශ්‍රී ලංකා කණ්ඩායම. ඔන්න ඒ සංචිතය නම් කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචිතයේදී නායකත්වය දරන්නේ දසුන් ශානක, උපනායකත්වය චරිත් අසලංක, අවිෂ්ක ෆර්නෑන්ඩෝ කණ්ඩායම නියෝජනය කරනවා. පැතුම් නිස්සංක, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, රමේෂ් මෙන්ඩිස්, වනිදු හසරංග, ලහිරු කුමාර, නුවන් තුෂාර, එවගේම දුෂ්මන්ත චමීර, බිරුණු ෆර්නෑන්ඩෝ, මහේෂ් තීක්ෂණත් කණ්ඩායමට එකතු වෙනවා. එවගේම ජෙෆ්‍රි වැන්ඩසි, ප්‍රවීන් ජයවික්‍රම සමගින් ශිරාන් ෆර්නෑන්ඩෝ දැනට ක්‍රීඩකයන් 20 දෙනා අතර සිටින බව අපි ඔබට දැනුවත් කරන්න කැමතියි. හොඳයි, දැන් හිතවතුනි අපි නැවතත් කතා බහට එකතු වෙනවා. දැන් අවිෂ්ක ඒ වගේම නිරන් අපේ වැඩසටහන නිමා කරන්නයි මේ සූදානම් වන්නේ. ඊට කලින් අපි කැමති අපේ වැඩසටහන ගැන අවිෂ්ක ඔබෙන් දැනගන්න මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ගොඩක් සතුටුයි අපි ජාතික ගුවන් විදුලි මධ්‍යස්ථානයට එන්න කියලා මේ වගේ වැඩසටහනකට සංවිධානය කිරීම ගැන ගොඩක් ස්තුතිවන් දෙනවා කිව්වට. හොඳයි, ඒ වගේම ඔබේ අනාගත බලාපොරොත්තු මොනවද? යුද හමුදා වෙනුවෙන් තරඟ ජයග්‍රහණය කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඇත්තටම විශේෂ ස්තුතියක් කරන්න ඕනා, මොකද යුද හමුදා ප්‍රතිමාට ජෙනරල් සවින්දු ශිල්ලා මහත්මයාට, ඔහු නිසා තමයි යුද හමුදාවේ දැනට ඔහු නිසා අපි තරඟ කරන්නේ. මේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා යුදම්තුමා. නිරන් මොකද හිතෙන්නේ මේ වැඩසටහන ගැන? ඇත්තම අක්කේ ගොඩක් ඔයාට ගොඩක් ස්තුතියි. අපි වගේ මේ වගේ ක්‍රීඩකයන්ව ගෙනල්ලා මෙතනට ලංකාවට ප්‍රසිද්ධ කරලා, ලංකාවනේ ලෝකෙට ප්‍රසිද්ධ කරනවාට මේ වගේ ක්‍රීඩකයන්ව ගෙනල්ලා විලෙන්සේවට ගොඩක් ස්තුතියි. ගොඩක්
දේවල් තියෙන කරන යුද්ධ හමුදා වෙනුවෙන් දිදී තියෙන තමන්ගේ ජයග්‍රහණයට කරන්න තමයි අපි යුද්ධ හමුදා ටීම් එක බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් ස්තුතින්ත තැන්න ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති සවින්ද සිල්ලා මෙතුමාව ගොඩක් මතක් ගන්න ඕනේ. හොඳයි, ඔබ දෙදෙනාටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම අනාගතයේදී සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවිෂ්ක විශේෂ ස්තුතියක් කරන්න ඕන. මොකද යුද හමුදා කණ්ඩායමට, යුද හමුදා පාපෙදි කණ්ඩායමට, මොකද අපි නම් රැකෙන්නේ ඒ ක්‍රීඩකයෝ හන්දා. ඒ ක්‍රීඩකයන්ට විශේෂ ස්තුතියක් කරන්න ඕන. අපි ඉන්න ක්‍රීඩකයෝ 17 දෙනෙක් ඉන්නවා. දැන් සිටිනවා 19 දෙනෙක්. සියලු දෙනාටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් කියන්නේ ක්‍රීඩ මේ කණ්ඩායමක් වෙනුවෙන් අපිව ජයග්‍රහණය කිරීම පිළිබඳව මම හිතන්නේ ඔව් ඒක තමයි කෘතගුණ දැක්වීම. මොකද තනිව ජය ගන්න බෑ. කණ්ඩායමක් විදිහට ක්‍රීඩකයන් රැකගෙන ඉදිරියට ඇවිල්ලා තමයි ක්‍රීඩාව ජයග්‍රහණය කරන්නේ. මම හිතන්නේ ඔබ පාපෙදි ක්‍රීඩාවට ප්‍රිය කරන කෙනෙක් නම්, ප්‍රේක්ෂකෙක් නම්, ශ්‍රාවකෙක් නම් ඔබ දන්නවා ඒ විදිහටයි ඒ ක්‍රීඩාව ජය ගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතන්නේ ඒ කැපකිරීම සහ ගුවන් යුද හමුදා කණ්ඩායමේ ඒකමුතුව පිළිබඳව අපි අගය කරනවා. ඒ වගේම යුද හමුදාවට අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී මේ ක්‍රීඩකයන් දෙපළ ඉතාමත් ඉක්මනින් සම්බන්ධ කර දීම සම්බන්ධයෙන්. ඒ වගේම මාත් සමග සම්බන්ධ වුණා ගයන්ත මහත්මයයි නිලධාරියා. මං බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට. ඒ වගේම මං හිතන්නේ යුද හමුදාවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවතත් වෙළඳ සේවය වෙනුවෙන් මෙවැනි වටිනා ක්‍රීඩකයන් දෙපළක් අප වෙනුවෙන් සම්බන්ධ කර දීම සම්බන්ධයෙන් හිතවතුනි අද දවසේදී ස්පෝර්ට්ස් ස්ටාර් වැඩසටහන තුළින් සමුගෙන යන්නයි මේ සූදානම් වන්නේ. ඒ වගේම ඔබට මතක් කරන්න කැමති විදේශයක හිටියත් කොහේ හිටියත් සුපහැදිලිව ඔබට වෙළඳ සේවය විතරක් නෙවෙයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනිකුත් නාලිකා සඳහා සවන් දීමේ හැකියාව තිබෙනවා SLBC ඇප් එක හරහා. එහෙනම් අද දවසේදී අපි මේ ක්‍රීඩා තරු දෙකක් පෑයු සන්දෑව නිමා කරන්නයි සූදානම් වන්නේ. අවිෂ්ක මැඩොන්සා සහ නිරාන් පසිඳු ඔබ දෙදෙනාට සුබපතනවා. ඒ වගේම එළඹෙන ගුවන් සවාරියේ ඔබේ නම් දෙක ඉහලින්ම රඳවා තබා ගැනීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයිබෝන් කියලා සමුදෙනවා. හිතවතුනි අද දවසේදී වැඩසටහන නිමා කරන්නයි මේ සූදානම් වන්නේ. අද දවසේදී මැදිරිය නිෂ්පාදන සහය නිශාන්ත මැණික් දිවල. එළඹෙන සතියේදී තවත් ක්‍රීඩා තරුවක් සමග මේ මැදිරියට මම ඔබව මුණ ගැහිමට සූදානමින් සිටිනවා. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී සුබ දවසක්. මම චතුරිකා ගලගෙදරගේ.